ඒ ජීවිතය සුබවාධීව දකින්න පුළුවන්න්නම් බොහෝ ජයග්‍රහණ ලබාගැනීමේ හැකියාව සතුරෙන් ජීවතීමේ හැකයවති බෙනවා ඒබ්‍රහම් ලිංකන් ොම සරල පැහවිලිකිරීමක් කරන එළිබඳව ලස්සන රෝසමලා හැදිච්ච ගය අත්තේ කටු තින කියලා ඔබට සුබවාදීව හිතන්න පුුවන්. එහම ැත්තම් ඔබටගේ දකින පුළුවන් කටුමචරක් තිබෙන ගත්සක ඒ අත්ේ කොනේ ලස්සන රෝසමලක් හැදිරතිනවා ලස රෝස මලක් පිරතිවා කියලා. වි සුබවාදව දකිනට ආරත්‍රනත් එක්ක ඔබට ආාධනාක කරවා සිව්දස තරතුරම් සබලන්න අදත් එක් වන්නට කියලා විදශසිති විශලේෂක ප්‍රවීනමාධ්‍යවේදී ප්‍රසාත් දොඩංගොඩගේ සම ප සසාදායිව යි. වන දවගේ අදත් මුලින්ම පයවදාානයම කරන්න අද තවසේ පෙළගැස්මට. කොරන අෛරසේ ව්‍යාපතිත් එක්ක ලෝක ආර්ථිකයට දඩි බලපෑමක් එල්ලවනා. ක ෆෛරස මර්ධන එන්න තත් එක්ක යරිත් ආර්ථක පිබඳව ස්ුබෝධී ලාපපුරත්තුවත්තබාගනදී සුවස් ඇලමාර්ගියසේ ගමන් කරමින් තිබූ බාලුම් නෞ්කාවක් ඒ සිරෙනවා මේ ශවී මුතුලත් ලෝක ආර්ථිකයට යම්මාආකාරෙක බලපෑමක් එල්ලෙනක්ඇදේ පිබඳ සමයි අදවසේ අපිට මුලින් කතා කරට තිබෙන කාරණාබෝට පත් මේ වෙන කොට දැන් අපිට තින ප්‍රශ්නය මේ නිසා අපිට මුණුවගේ බලපෑමක් කල්ලවෙයිද කියද විශෂයම බටහිරරටවල්ලට මේ වෙන කොට ක දැන්න පටගරන් තියෙනවා ඊයදිනේම ලකවවෙල්ද පල ෙල්මිලේසුළු ඇඩවීමක් පෙන්නුම් කළ අපිගත්තොත් ඇමරිකානු තෙල්මිල සිට හතරක ටෙක්සස් ඉන්ඩෙක්ස සිට හතරක ප්‍රමාණයකනුත් ඒේ වගේ බ්‍රන්ඩ් කියන ප්‍රධහන මිලදර්ශකය විින්දුව දශම නමයකනුත්තිහල ගිය මේක තනිකරම මේ සැපව් මේ අඩුවක්ින් දන්නේේ ෆියස් සේකයන්න මේ යම් කිසි බියක් තිබෙනවා මේ වෙන කොට මේ අපි ගත්තොත් මේ තර නැව් සුවසැල් අවහිරවීම කියන කාරණය ගත්තහම ඒ තුළ යම් කිසි ආකාරයකට මෙතෙල් සැපයුම අඩාලවී කිය ලෝක තෙල් සැපයුම අදාාලවයි කියන බිය තමයි මෙත ස්පෙකලන් සාමනින් ද මාකට් එකක්ක එමද තබල්ද පොල උගත්දුරට කටයුතු කරන්නේ මේ ප්‍රවනතා ඒවගේම පනාගත සිදුවීම් එමනතා අනුමානයන් මෙ මේවාගේ ේවල් මත තමයි වෙළඳපොල කොටස්වෙලද පොල තෙල් වෙලඳ පොල වගේම මේ සාමාන්‍යෙන් වෙළඳ කටයුතු තීරණය කිරීමේදී මේ අනුමානයන් නිතා වැදගත්තන ති නිසා දැන් යම්කිසි ආකාරයක ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයක් පිළිබඳව ලෝක වෙළඳ පොල සැලකිල්ලෙන් ඉන්නවා මිට හේතුව ඇතිමික ඇතරම සම්පූර්ණයෙන්මගැන අනියතබයක්නෙමේ ට හේතුව දැන් අපි ගත්තොත්ම සුව සැ හරහට ගිහිලතින මේ නැව ටොන් දෙලක්ෂයකට වැඩි මීටර් හාරසයක දිගිින් යුත් මීටර් පනස්නමයක පල්ලිනයුත් දැවන්ත නෞකාව ඉවත්කිරීම පහසු කාරයක් නෙමේ දැන් මූලික වශයෙන්ම මේ ඉවත් කිරීමේදී සුබ සැල ජපතු බලධාරින්ට සිද්ධ වෙලා තිබෙනවා මේ අවට තිය නැවහිල්ල ඉස්සල්ලම් වැදිල තිය අර මුල දැන් ගත්තොත් මේ හිලා ඇලේ යවුරටම වැදිලා තියෙන්නේ නැව ඉදිරි කොටස. ඇිය එතකොට ඒ ඒ හිරවෙච්ච ඇනියකොටස ඉවත්කිරීම සඳහා වැලි සාමන්‍ය දවසකට වැලි කියබික් මීට මතන ගන මීටර විසිදහ සක්කත් අයින් කළ යුතු වෙනවා මේ අවට කලාපෙන්. නමුත් දැනට මේ ඥන්ත්‍රයක් ගෙනල්ලා තියෙනවා. ඒ අන්ත්‍රයෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ පුළුවන් වෙනවා මේ සාමාන්‍යෙන් ගනමීටර දෙදහසක් පමණ නිවත් කරන්න පුළුවන් වෙනවා. නමුත් මේක එතරම් පහසු කාර්යයක් නෙවෙේ කියලා තමයි සැල්වේ ජෙහමත් ඇැත නෞකා අනතුරට පත් වූ නෞකා මුදාගැනීමේ කණ්ඩායම් සඳහන් කරන්නේ. ඒට මොකද දැන් වැලි වත්කිරීම දින කීපැත්තුල කරගන්න පුළුවන් වවෙේ බොහෝදුර නමුත් වැලි වත් කලාට පස්සෙමෙන් නැව ආපහු පා කරන්න රීෆ්ලෝට් කරන්න කියලා කියනම් රීෆ්ලෝට් කිරීමේ ක්‍රියාවලියට බලපානවා මූදේ උදම්රාල කැන්නේ මේ වඩදිය ඇතිවෙනකං ඉන්නෝට මේක ආපහු නැව පොඩක් එහෙම කරන්න පුළුවන් වෙන තත්ත්වයක් ඇතිකරගන්න. ඉතින් ඒ වැනි සාධක ගණනාවක් බලපානවා මේ නැව ඉවත් කිරිස. නිසා අව දින දෙකක් තුනක්වොත්ක හිරවෙලා තියෙන්න්න පුලුවන් කියල තමයි මේ නැ ගොඩ ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශකන සමාහරට්්‍යයට වැඩිවෙන්නත් පුළුවන් කාලේ. දැ මෙතන තියෙන ප්‍රධහන ගැට්ලු කිහි පැත්න එකත් තමයි මේ නෞකාවයි. තියෙන බර ප්‍රමාණය අපි කිවවා ටොන් දෙලක්ෂයකට අධිකයි. කන්ටේන සම්පූර්ණ නැව පිරෙන්නම කන්ටේන හමක්නැත්තම් මේ බාලු පටවල තිබෙනවා. ඒවගේ මේ නැවේ තිබෙනවා නැවදාවනය කරන්ට අ තෙල් තිබෙනවා. ඊළඟට මේ නැවේ තිබෙනවා බැලස්ට වෝට ගීලා ැ ථයිව තබා ගැනීමට අව්‍ය අර ජලය ප්‍රමාණයක් තිේරුම්. දැන් මේ ඉවත් කර ගැනීමේදී ප්‍රධාන වශීම මේ අය බලාපොත්තින මුලින් තෙල් ප්‍රමාණය තරමක් අඩු කරන්න බලාපොරොත්තුවෙෙනෝ. ඉන් පස්සුව අර බැලස්ටුවෝට ටික කඩු කරහම යම්කිින් සැල්ලු භාවයක් නැවට ලැබෙනව කියර තමයි මේ සැල්වෙේජ් ටීම් සෙමත් නැත්තං ඔය ගොඩ ගැනීමේ ක්ඩයම් ප්‍රකාශ කරන්නේ තුම්වෙනි අධියර විදිහට තමයි එහෙමත් කල්ල බැරිවුණොත් තමයි මේ නැවේ තින කටේන විත් ඉතාම දුෂකරයක් ද ඔබට පේනවා ඇති මෙතන මේ වැලිපර හිරවෙලා දති මේ කටේ ඉවත් කරන කටේන ොබම කරවශ්‍යයිර ද රායවල්වල් ධර්මහාදැවන්ත ගැටි දුොම කරවනේ තේවද ඒ දුම කරමතෙන්ටගන්න බැහැි කරන්න කොචල ඊළඟට කරන්තින සාරණ ආසන්නමදේ තමයි මේ ආසන්නයට දුම කරසාහිත නැවක් ගෙනල්ලා ඒවැනි ක්‍රියාමාර්ගිී හි මේ කටේනර් ඉවත් කිරීමඉතින් දැන් මේ අනුව බැලුවහම ඉතාම සංගීර්ණ ක්‍රියාවලයක් මේ සිද්ධ වෙලා තින්නේෙිගත්තොත් දැන් ලෝක ඉතාම තාක්ෂණිකයෝ දියුණු ඉන්දර්ශන දැන් කරන්න බැරි දෙයක් නෑවගේ දැනෙන්නේ න මේ ඉතා කුඩා ප කිිලෝමට හැත්තවක පමණ සුල්ලගකින් තමයි මේ සියලු වියසනේ සිද්ධ උනේ නැවේ ගමන් මඟ වෙනස් වෙලා තියෙන්නේ වැලිකුණාටුවක් හමාගෙන ගිල්ල තියෙන ඔය නැව අනතුරට පත්වෙන්න මොහොතකට පෙර මේ සුවස් කලාපය හරහා එය ප. කිිලෝමට හැත්තෑ පමණ වේගෙන් හමාගෙන ගිහිල තිනක ඒ සුළඟට තමයි මේ නැවේ සාමාන්‍යය ගමන් මඟ වෙනස් වෙලා නැව එකපාරට කැරකීමක් සිද්ධ වෙලා තිබෙන්නේ. මේකේ ප්‍රතිඵලය තමයි අවසානයේදී ලෝකයේ බාන්්ඩ ප්‍රවාහන නාවික කටයුතු.ඒ වගේම වෙළඳ කටයුතු වලට එල්ල වෙන බලපෑම. දැ දවසකට ඩොලර් කෝටි නමසිය බඩුබාන්්ඩ මේ සුව සැල දෙ පැත්තේ ගොඩ ගැහෙනවා. ඇයි මේ නෞකා යන ප්‍රධාන මාර්ගයනය මොකද දැනටත් ඇතැම් නෞකා හරවල යමින්නිසින අප්‍රිකා වට. එතකොට එඒයට අමතර කිලෝමිට තුන්දහ සටසීයක් ගමන් කරන්න වෙනවා මාර්ග හත නිසා විකල්ප මාර්ග භවි විකල් මාර්ග භාවිත කිරීමත් ලේසි නැහැම මොකද එකක් තමයි නැවක් ඔය කිලොමිට තුන්දහ සටසීක දුරක් කියන්න දින දායකත් ගන්න. එකොට දැන් අපි අද බලාපොත් වන ශිප්මට එකක් තව දවස් දාහයකින් තමයි එකෙන් තව එකට තව දවස් දහයයක් කාලයක් ඇතුළත් වෙන ඔන්නඔ අප්‍රිකාවටේ යන ගමනට ඒවගේ මේකට ඊට පස්සේ ඇතුළත්වෙනවා නැවගාස්තු තෙල්වියද මැතුළත්වෙනවා, ඉරඟට රක්ෂණ සමාගම්මලින් ඇතු මේකතු කරන පමාවීමේ ගාස්තු ඇතුළත්වන දේ නිසා. මෙදන්දි අර අවසානයේදී මේ වාන්්ඩ මේ ගැන්නේ ඇනුම් ක පුද්ගලය ලකු අමාරග වැට ොමකද අමතර කොස්්ට එකක් එක තම ඒ අයට මේ බාන්්ඩ එන්නන්නේ කිල්ම්කර වෙලාවට නිශ්පානයේ දී ගන්නඩ දැව ඒයි එකක් නිෂ්පාදකයට බැරිවෙන ඉල්ලුම් කරපු වෙලාවට නිෂපායෙන්දදිීගන්න ඒවගේ ඇනුම් කර පුද්ගලයායට ඒ අශ්‍ය වෙලාට මේක ලබාගන්න බැරිවි වෙන නිසම්ම එක ලොකු ආර්බුදයක් ඇතටම ැ අපි ගත්තොත් වර්තමාන් ලෝකයේ තාක්ෂණය ඒ වගේම අපේ වෙළද කටයුතු ඒ ස ආර්ථික මෙහෙයුම් සියල්ල විධමත්තුන්ත් ඉතාම අපි ඉතාම වල්නර්වලිකැන් මේ යම්කි ඕනම කුඩාදයකින් අපේ ජනජීවිතය වෙනස්න්න පුළුවන් කියන දේට හොඳ මුදාහරණයක් තමයි මේ සුව සැල අවහිරවීම කියන කාරණය. දැන් ඊජිප්තුව මේ වෙන ගොඩ දැ දැ මේ අපි දකින කොටක්කොන් කෝඩිය නවකාව මීට වසර හිපෙට පෙට අනතුරටලක් වෙච්ච මගි නවකාව තැන් එය ගොඩගත් ආකාරය තමයි අපි මේ දකින්නේ දැන් මේ මම මේ දර්ශන පෙළ නිෂ්ාදකවරයා ෝරගෙන තියෙන ප්‍රධාන හේතුව තමයි මේ කොස්ටක්කොන්කෝඩියා නැව ගඩගත්ත කණඩා සැල්වෙ චම් එක මේ වෙනකොට මේ කටයුත්තට සම්බන්ධ වෙලා තිබෙනවා. නමුත් මේ ක්‍රියාකාරකම් දෙක් මොකද කොටක්කොන්කෝඩිය ගිලිච්චනවක් සම්පුර්ම ගිලිච්චනවක්ක එක. එතකොට ඒක ගොඩගත්තේ මෙයාකරෙන් අර පීඩන කැනේ මේ වායුටවබ ම්පර්න නවට ඇතුල් කල්ලා ඉන් පසුව තමයි ඒ අනුව තමයි නැව හරවල උඩට ඇදලා ගත්තේ නමුත්ද මේ නැවටත් හුඟක්තුරට පතුලට එවැනි ක්‍රියාකාර්කමකින් මේ රීෆ්ලෝට් කරගන්නද අවශ්‍යතාවේ තියෙන්නේ මේ කොහමරි හරවල ගන්න ඕන ඒ ක්‍රියාවලිය තමයි දැනට කරගන්න ඕන වෙලා තියෙන්නේ මේ සැල්වෙේ් ටීම් සොට එතකොට දැන් අපි ගත්තා මේ අපි කතා කරා මේ කොහොමද මේ වෙන කොට තියන ප්‍රශ්නය කියන්නේ මොනවගේ පාඩුවක් ද සිද්ධ වෙමින් තියෙන්න්නේ කියලා. ඇතැම් අපිට වාර්තාාවෙනවා මේ මැරිනන් කාගෝ ඉන්සanceස් බලෝක ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් සඳහන් කරනවා. මේ දැනට මේ ක්‍රියාවලිය නිසා රක්ෂණ ගාස්තු ඩොර්මිලියන සනල් ඩොරමිලි දෙසයක් දක්වා ප්‍රමාණකින් ඉහලයන අවධානමක් පවතිනවා කියලා. ඒ වගේම දැනට නැවුද් දෙසය දහතුනක් මේ පෝලිමට එකතු වෙලා තිබෙනවා. ඒ වගේම මෙතන්දි දවසකට ඩොර්මිලියන පහයිදශම එකක නාමික වටිනා බාන්්ඩ මේ නැව් බාණ්ඩ මේ ඇලහර හා ප්‍රවවාණෙ කරු එතකො දැන් ඊජිප් වූට ලොකු පාඩුවක් ද වෙලා තියෙනවා දෛයිනික ආදායම ලබා ගැනීම ඒවගේම අනෙකුත් ලෝකේ සියලුම ආයතනවලට වෙළඳ සමාගම්වලට මේ වෙනකොට මේ තත්ත්වයට මේ හිතක ත්වෙට මුුණ දෙන්න ද්ධවෙලා තිබවා. එවගේම ලෝක වෙලදාමට මේ නිසා ඇතිවන බලපෑම සතියක් තුළ ඩොලබිලියන ඩොල්බිණන හයන්දල ඩොලබිණියන දහයක ඩුවක් සිදවෙන්න පුුවන් කියලා ගණන් බල තිබෙනවා ජර්මණියය අලියන්ස් කියන රක්ෂණ සමාගම දැන් වෙනකට ගණය කිරීම සිද්ධ වෙනවා මේ පාඩුව කොහොමද කියලා. එතකොට අපිට පේන්න තියෙනවා දැන් ඊලාන්ගට වෙන්න තිනම අපිතාම් කටියෙන් කිවූත් දර්ශනම එක්තන වෙලා බලන්න කිටිය අපට ප්‍රධානම ගැටලුවෙන තෙල් තෙල් සපයුීමට මොකද මේ සුව සැලහරහා තමයි ලෝකේ තෙල් සැපවුමෙන් සියයට විශ්සකට වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ දැනටත් තෙල් නැ් ගනාවක් තෙ නව් විස්සකට අධිග සංඛ්‍යාවක් මේ නැව මේ නැවවහිරවීම නිසා ඇල දෙ පැත්තේ හිරවෙලා තිබෙනවා. දැන් ලෝකෙ ප්‍රධාන තෙල් සැපයුම් කරවාාවන මැද පෙරදිග කලාපේ ඔපෙක් රටවල්ලලට අවතීරණවීම සදහා බටහිරින් පැමිණ තෙල් නව ලටඔ සුව සැල හරහා යන්න වෙන අපි වගේ රටවලට මැ පෙරදදිගින් තෙල් ගන්න නම් ලොක පශ්ටක්වෙක් නෑ මද ගල්ස් ප්‍රදේශ වෙලාවට ගිල්ලයික ස සප වැඩන්නේයි ම්ස්ල. ම ට බ බධාව පිළිබඳව දැන් අපි අපි වගේ රටොලිකෙන ගල්් කලාපෙන් තෙල්ලබාගන්න ශ්‍රී ලංකාව ගත්තාහම අපේ ප්‍රධාන් සපයම් සියල්ලම ඔය මැද ප්‍රරිති කලාප තු තින් හැබ ඉන්දාවකත ොට වෙනස්ත්්‍යයක් ින්දියාව තෙල්වන් ීර තිහකට වැඩ ප්‍රමාණයක් ගන්න ම දදිගන්න ඒගොල නිස ලාාවේ ති මිකාන් ටල තුොට ඒයගෙන්න්නගන්න වවා සුුවස සැ හර තුර ඉන්දයාාව මේ වෙනකොට දුෂකතාාවට මුණ දල යවා ම ාවට ොද ද තෙබ සම්බන්ධේනේ වගේම චීනයටත් බේ මේ තත්වය බලපාලතිනනා ඉන්දයාතමයි වැඩිපුරම මේ කැන ගල්ස් කලාපෙන් පරිබාහිරව මේ තෙල් මිලදීගන්න නාසිය අප දකුණුවාසියනු කලාපී රටි දට චීනඇත්තේ වගේම ගල් රටවල් හැරුණු කොට උන්ගේ අවමාශයෙන් සයට දහටක්වෝගේ ප්‍රමාණය කෝන් බාහිරීම් තෙල් මිලදී ගන්නවා ප්‍රශස් මේ කාරණාවත් එෙක් ශ්‍රී ලංකාවේ ආර්ථිකට වන බලපැම්මුණුවකි දැන් එකක් තමයි අපේ සැපු එකැි අප බටහිරින් අපි ගත්තොත් සුව සැලට හා පැත්තිතියෙන් රටවල්ලොලින් අපි ලබාගන්න ද්‍රව්‍ය ලංකාවට එන්න පරක් වෙනවා ඊළඟට අපේ තියෙන ප්‍රධානම නිෂ්පා අපේ ප්‍රධහන ගැනුම්කරුවන් කවද යුරෝපය සහ ඇමරිකාහක් සජනපද අපේ බාණ්ඩ අපි අපනෑන කන බා්ඩ වලින් වැඩි ප්‍රමාණයක් යන්නේ යුරෝපේයට ඇමරිකාවටයි ගැන් දෙකටම සට හතලිහට වැඩි ප්‍රමාණිකින් අපි අප නයන කරන එකකොට අපේ මාකට් දෙම ති සුවස සැලි හා පැත් ඒත් අපි තේරුම් ගත යුතුයි. එඉනිසා මේක අපිටත්ැ දිය්කාලීනෝ බලපෑමක් ඇති කරන්න පුළුවන් මොකද අපේ නිිෂ්පාදන දැන් අප අරමාංකිව ප්‍රශ්නවට මුහුණ දෙනවා අප නි්පාද කැමට කල්ට වෙලාවට අවාගන්නඩ පැරිවෙනවා ඒවගේම අමතර ගාස්තුක් ඇතුළත්තෙන කොටබ දැන් අපිට ලැබී යුතු මේ අපේ අනිෂ්පාද නැනුම් කල තියෙන පුද්ගලයා ඇනුම් කල නිමනිට නෙේ යහුට ලබෙන්ෙන ඉතින් යනු ගත්හම මේක තමයි ඇතිවෙලා තියන අරබුදකාරි තත්ව ඉති මේ තත්වය අවම කරගන්න කහමකල් දැන් රක්ෂණ සමාගම් සමග සාකච්ඡා පැත්වනවා මේ රක්ෂණ ගාස්තු යම්කිසි වෙනසක්කරන්න පුළුවන්ද කියලා තිං ලෝක දැ මේ වෙනකොට ආර්ථික මට්ටමෙනුත් අවශ්‍ය ක්‍රියමාර්ග එකන්නේ සහන ක්‍රියාමාර්ගැත් අවධන ියොමිලාතය නොති අපට ඉදිරි දිනගේ පේතුළත්ම මේ එකන කතාගරන්තිය ඇද තවත් බොෝදේතියන කතා කරන්න. කපු නිෂ්පාදනයට අම්මාකාරක බාධාවක් එල්ලලා තිනවා මේ බාදාව එල්ල වෙන්නේ මානම හිමිකම් චෝදනාවක් මුල් කරගනමින්. ඔහු දර්ශන දැන් ඇත්තරම මේ අපි ලෝක පර්තමාන ලෝකයේ ක්‍රියාකාරිත්වය දිහා බැලුවහම අවබෝධ කරගත යුතුයි මේ විවිධ සාධක ක්‍රියාත්මක වෙනවා විවිධ සාධක බලපානවා අපේ එදිින්දා ජීවිතහා බැඳුණු විධ සංසිද්ධීන් සඳහා. බම් මෙහෙම සඳහන් කළේ මානවීමමිකම් කියන්නේ අප තන්නවා මූලික මිනිස්සායිතිවාස්කම් කෙනෙක්ගේ අයිතින් සුරැකීම තමයි ප්‍රධාන වශය මැදගත් වෙන්නේ. ැ එතකොට දැන් ලංකාවට එරෙහිව ජිනීවාහි පැවතියේ මානවහිම්කම් චන්දදී අපි දැක්කර අටවල් ක්‍රියාකරපු ආකාරය. එතෙන්දි සම්පූර්ණයම මේ මාන විිහිමිකම් පිළිබඳ හැඟීමත් තිබුණද කියින් ප්‍රශ්නේමත් ව නො ොකද විධ රටවල් විධන ආය පතරානුව කටයුතු කරපු ආකාරය අපි දැක්ාවේ කියැන අපි සමඟ තියෙන දවිපාර්ශවික සබත්තා වල තිය ඔවුන්ට තියන ප්‍රශ්නත් ඔොතන්ද ඉස්මතු වුණා ඒවගේ අපි දැක්කා සංස්කෘතික මේ කාරණා මේකට බලපානවා ඒතට අර මානවිහිකම්මලින් සම්පූර්ණයෙන්ම ඒ අදහසින් පරිබාහිර විච්ච දේවල් මෙතන තිබුණා. ඒවගේම අපිට දැ ඔය ලංකාවට එරෙහිව පැවති චන්දේදී රටවා ගණනාවක් පෙන්වාදී පුකාරණයක් තමයි මේ මානවහිමම්කම් කියන සාධකය දැනට ලෝකේ අවියක් විදිහට භාවිතකිරි පහරදීමට යොදා ගැනීම. මොකද බටහිර බලාධිපත්ය ඕන් දැ මානහිම්කම් කියන එක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදේ මූලික අංගයක් විදිහට නම්කල් ඒක පාවිච්චි කරනවා දැන් ඔවන්ගේ නිර්නාායක සකස් කළ ඒ නිර්ණායක වලට අනිකරටවල් ඇතුළත් කල එක තමන් හදන රාමට් අනිතරටවල්ල තියන තත්වය ගැන සැලකිල්ටි කරන එක කියැන අතාාරිනවා. ඉන් පසුව ඒ අනුව ඒ රටවල්ලලට විවිධාකාරයේ ල පැම් සිදකිරීම සිදුව ව දැන් අපිතු නුමහිගම් ප්‍රශ් ොක තියෙනවා අමකෝමේ වට විසඳදුම් ලබාද යුතුයි නමු. ඒ වෙනමට දැන් අපි මේ මේ දකිනකාරණය තුඟක් අවධාහනෙත් ලක්වෙච්ච කාරණය. තැන් අපි චීනය ගත්තො චීනය ලෝකෙ දෙවනනි ආර්ථික බලවොත්තා. අපි දන්නවා ඩොන ට්‍රම්ප් යුගඉන්දලම බටහිර බලාධිකාරයේම චීනයේ ආර්ථික ගමන වලක්වන්නට, ොකඋත්සාහයක් ගන්න නොකද චීනේ අංක එක ආර්ථික බලවතා බෝට පත්වීම වලක්වාලීම උන්ගේ ඒකයින අරමුණ විඩාතින අපි දැක්ක හවා වී සමාගමට කරපුදේ. හවාවිී දුරකතන ලෝකේ වේගෙන් අලි විදී තමයි ඩොනල් ට්‍රම්ගෙන් ඇත්්තහනමැ Google ආයතනය සමඟ ඇමරිකානු සමාගම් සමඟ තියෙන සම්බන්තා කපාහැරීමේ සම්බාධකගේ නතකොට අපි දැක්කයිඒ සමාගමයේ ක්‍රියාකාරරිත්වයට අලවට මොනෝගේ බලපෑමක්කිල්ලුනාදක දැම් මේ අලුත්ම ගුදුර තමයි මේ චීනය කපු නිෂ්පාධනය. චීනය තමයි ලෝකේ කපු නිෂ්පාදනයෙන් සියයට විස්සක් එකැන්න කපු කොටන් ඇඳුම්මලින් එරදි පිළිවලින් ස විසක් නිෂ්පාධනය කරන්න අවශ්‍ය අමුදව්‍ය සපයන් සහ නිෂ්පාදනය කරනවට පේනො ඇති මේ යායට සම්පොර් සුදුපාටතියන මේ කපු වගාවන් ඒවා නෙලලා මේ නූල් සකස් කල්ලා ඉන් පසුව ඒවා මේ ප්‍රධිපිලි බෞවට් පත් කිරීම ක්‍රියාවලි සිද්ධ වෙන. එත කොට දැන් චීනයේ මේ දැවන්ත කපුුවගාව බොහෝදුරට පවදින සිංජියන් කියන පළාත කේන්ද්‍ර කරගනිමින් සිංජියයන් කියන පළාඇත්තම අපි අර ගත්දුට කතා කරන මේ මාන විමිකම් ගැටලුව පිළිබඳ සිද්ධීන් තියෙන්නේ අරා සිංජයන් පලාාත මයිවෙලා තියෙන්නේ මධ්‍ය මාසියාවට ඔය මොංගෝලියා පැත්තට එතකොට මේ මෙහි ජීවත්වෙන සම්ප්‍රදායක ජීවත්තවෙන බෞතරය මුස් චීන මුස්ලිම් ජාතිකයන් ුයිගර්ර කියල හඳුුවන මුස්ලිම් වැසියන්තමයි ජීවත්වවෙන්නේ එතකොට මේ විගූර් වැසියන් අතරින් යම් කිසි එම ජනකොට සහ චීනය අතර වරින්වර වි ගැටලු පෞතිනම් එකක් තමයි මෙතන සංස්කෘතික මේ ප්‍රශ්න දේශපාලනිික ප්‍රශ්න තියෙනවා. ඒට අමතරව මේ කලාපේ තුළ පැවතිච්ච I මතවාදේ පදනම් කර ගනිින් ඔය විගුර පලාතෙත් සන්නද කණඩායම් බහිවෙලා තිබෙනවා. තැබ චීනේවාගේ සන්ද ක්ඩායම් බිහිවිම් කැන්නේෙ සාමාන්‍ය විිරලද නමුත් උගූර පලාතේ අපි දැක්ක සන්නද්ද කණ්ඩායම්, වරින්වර ජනතාවකේන්ද්‍ර කරන දැන්. රේල්වේ දුම්රිය ස්ථානවට ගිහිල්ල පිහිවලින් පහර දෙන කණ්ඩායම් දුම්රිය නගින්නන්න පිරිස්සවලට පොරොයම් කොටන එවැනි කණඩායම් ිහිවෙලා තිබෙන. තොර චීනය මේ පාලනය කිරීම සදාාක්‍රය ක්‍රියාමාර්ග රසක් ගැෙන තිබෙන මේ ක්‍රියාමාර්ගවල විදිමත් භාවේ ගැන කැන්නේ ඒවකො ඉතරම් සසාධාරණද කියන කාරණය වනකොට සාකච්චාවට ලක් වෙනවා. හැබැයි ඒ තුළ. බටහිල් රටවල් ගත්ත අරුත්ම ක්‍රියාමාර්ගත, මානමහිමම් කෞන්සිේදී අපට වගේම යෝජනාවක් චීනය සම්බන්ධිනුත් සම්මත කල්ල ඒ සම්මත කරපුදිනට පසුදිනම රටවල් ඇමරිකාව බ්‍රරිතාාන්ය ස යුරෝපා සංගම මේ කැනඩාව මේ රටවල් එකතු වෙලා සම්බාධක ක්‍රියාත්මකර චීනයට. මේ සම්බාධකව ප්‍රතිඵලයක් විදිහට දැන් අලුත් මලක්ක වෙලා තියෙන්නේෙ මේ චීනයේ කපු නිෂ්පාදන මිලටගන්න එපා කියලා. දැන් බටහිර ඇඳුම් නිෂ්පාදන සමාගමලට දැන දිීෙන. දැ කට බටහිර සමාගම් ගණනාවක් මේ චීනයේ කපු නිෂ්පාදන මිලදීගැනින් ප්‍රතික්ෂේප කර. දැන් මේ හරපිට පේන මානවීම්කම් හරාමකක්ද වෙන්නේ. කෙලින් චීනයේ ආර්ථිකයට දැවන්ත බලපෑමක් එල්ල කරනවා මේ හරහා. අපි දැන් තම ඇතනම කාලේ මදි මේගන් ත ගඩක් විස්තර කරන්න තියෙන අප ඉදිරිදිනයකටත් මේ චීනය කපු නිෂ්පාදනය සසා මානව හිිකම් අතර සම්බන්තාවකට පොණ්ඩක් කතා කරමු. නිසා අදට මෙතනින් අතර කනවා මේ අසම්පූර්ව සටහන් අතර කරන්නන්නේ මක කාේ පිබඳ ගැටුව තින ව රිතාාණය. අපිත් තා මඉක්මින් කතා කරන්න උත්සාහ කරනවා බ්‍රිතාාන්නේ පනත පිළිබඳව මේ කොහොමද බ්‍රතා්‍යය සැබලු නාරක්ෂා කිරීමේ පනත මේ සති හඳු ලදී මාන හිමිකම් පිඳව කතා කරදදි ඒ මාන හිමිකම් සම්බන්ධය විදරටවල් විදුරටල්ලොට චෝදන එල්ලකරදදිී ප්‍රසාත්කිවකාරණ තමයි බ්‍රිතාන්නේ හමුදාව අතින් මානම හිකම් මුල්ලංගනවීම් සිදුවෙනවා නම් එයින් උන් ආරක්්ෂාකර කනීම සඳහා ඌූ පනතක් ප්‍රතාානය සම්බත කරන්නට. ඕ දැම් ්‍රිතාාන්‍ය තමයි මේ ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කෝගරූප් එක හෙමත් මැත්තම් මේ මූලික ක්ඩායේ නායකත්වේ දරන්න. එතකොට ඕවුන් තමයි ලංකාවට කියන්නේ යුද්ධේදද මේ Lටට සංවිධානයට එරහි යුද්ධේද. යුද්ධා පරාධ සිදූනා කියලා ඕුන් කියනවා. ඔන්නේ සඳහා නිර්ණයක ඉදිරිපත් කරලා තියවා මේ ප්‍රතාන්නේම සාමන්ත්‍රී ම්ඩලින් නෙස් බිසාමිවරයක් පෙන්වා දෙනාකාරයට කිසිදු වගවිභාගින් සසා පදනමකිින්ඒ වගේම විශ්වසනීයකින් තත්ත්වයකින් තොරව ඉදිරිපත් කරපු සාධක තියනවා තියනු පදනම්වෙලා ඔන් ලංකාවටගේෙනවා මේ හමුදානිල ධහරින්ටෙරහිව නඩු පවරල ද මේ වගවීමේ ක්‍රියාවලි ඉටු කරල මේ දඩුවන්දීම සිද්කරන්නකි ැ එහෙම ්‍රිතාන්නේයේ අපිට දෙන නිර්දේශය. දැන් මේ වෙනකට මොකත්තියෙන්නේ මේ වාකෘකාව අප අඟරුවාද සිද්ධවෙච්ච දෙයක්ක දැන්ක් කතා බාට ලක් වෙනවා. MP to protect soldiers from ඉරකයි ඇගනිස්ථානය පමණක් නෙවෙයි උතුරු අයර්රලන්තයේද. බ්‍රරිතාානය හමුදාව මෙතෙක් සිදු කළ බවට චෝදනා එල්ල වෙලා තියෙන යුදධාපරාද ඒවගේ සාමාන්‍ය අපරාධ. සහ ජනඝාතනයන් සම්බන්ධයෙන් තියෙන චෝදනාවලින් කිසිම ආකාරයකින් බ්‍රිතානය හමුදාසෙබලුන්ට නඩු පැවරීමට නොහැකි වෙන ආකාරේ පණතක් පසුගේ අගහරුවාද බ්‍රතාාන පාර්ලිමේන්තුවේ සම්මත කරුණ මේ පනතට පක්ෂව ලැබුණ චන්දතුන් සය හතල ස්පාක් විපක්ෂවදසිය හැටක් ලැබුණ දැම් පහළ මන්ත්‍රී ණ්ඩලෙන් සම්මතයින් පසුවමය අපි වටවාර්තාවෙන්වා. ම මන්ත්‍රී මන්ඩලට ඉරිපත් කරන බලාපොත්තු වෙනවා. මේ පනත අනුව ඉදිරිකාලය තුළ කිසිම අධිකරණයකදී බ්‍රිතාන සැබලෙක් ඇෆ්ගනිස්ථානයේ හෝවේවා ඉරාකේ හෝවේවා බ්‍රිතානයට මෑ තුරු අයර්ලන්තයේ හෝවා සිදු කලායයි කියන ලබන අපරාධේකට එරෙහිව නඩු පවරන්න බැරිවෙනවා. ඔන්ට එරහිව මුක්තිය ලබාදීමක් ඔවුන්ට මුක්තිය ලබාදීම සිද්ධ වෙන ඔන්ට එරහිව සිද්ධ වන නීතිමය කටයුතුවලින්. ඒවගේම මේ තුළ දැහ සම්මත කර ගනිදී බ්‍රරිතානය ආරක්ෂක ඇමති බෙන් බොල සඳහන් කනවා මෙන මේ වගේ දෙයක් මේ notcrialized toච but strikeක් appropriate balance between victims right access to justice දැ මේක මේ සම්පූර්ණයෙන්ම මේ අපරාධ වහන්න හැදීමන්නවෙේ නමුත්ක මේ යම්කිස් තුළනාත්මක බවක් ඇතිකිීම තමයි මේ එල්ල වෙන චෝදනා සහ ඊට ගොදුරුවෙන හමුදා නිල්ධහරින් සම්බන්ධය. ති මේ අනුව බැලුවහම අපිට වාර්තා වෙනවා බ්‍රතාය ඔවුන්ගේ රණ විරුවන් ආරක්ෂාකිරීම සස් බ්‍රතාානය වෙනුව සර කරපු සැබලු රක්ෂාකිරීම උපරිම ක්‍රිය මාර්ගර් ර්ගෙන්ටතුල් නැමරිකව යාආකාරයෙන්ම. ඒ මරිකාන කාර මරිකාකන් බිලි ලො හවත් න පවරන්න බෑ ඇමෙරිකා විසින්මයි කලළ යුතුවෙන්. ඇතින් යනුව අපිට නිර්දේශය දිරිපත් කරලා ඕවන් ඕවුන්ගේ ගෙදර ආරක්ෂා කරගෙන තියන එකයි මෙතිද අවසානේද කියන්න තියන මේ ගැන ත අපි දිරේදි බහෝදේකතාාරන තියව. සිහ ම ලම් බර්ග සිලු ජනකොටත්ස් වල ති රක්්ාකරීමම් සඳහශලන්කා හමුදාවදත් කලා වූයේ මානුෂ්‍යය මෙහෙවර වෙනෙන්. ල් මුස්කිලාංකික ජනතාව ඔවුන් සංග එක් අත්තල් පැඳගෙන එකට හතගන්නවා කියෙන පැණඩයක්ත්ත එක් අප අදට සුද්දෙස සමගන්වා ක්‍රසාත් බොමොම සූති තරරගෙනාවට අපේ ලබට සදාට කතාරම අදකතාකරටදේවල්ත් බොහෝදක කතාරට ඇතුරා තිබේ ලබන සොදට එඒ අලත්මතරතුත් එෙක් එවගේම තවත් අලුත්දේවල් ලෝක කතා කරට හැකැවල බැවි. සමුගන්වා අයිබන් හ පිස්ක දවස.